පිංවතුනි අද සුන්දර ඇසළ පුර පසළොස්වක පොය දවස අද දවසේ පිංවත් සිංහල බෞද්ධ ජනතාවට ඉතාම සුවිශේෂී දවසක් තමන්ගේ කුසල් පක්ෂය වැඩි දියුණු කර ගැනීම උදෙසා උතුම් අධිගමයන් සාක්ෂාත් කර ගැනීම උදෙසා ඒ වගේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ජීවිතයට එකතු කර ගැනීම උදෙසා පිංවතුල්ලාට ලැබෙන සුන්දර අවස්ථාවක ආරම්භක දවස අද බවට පත් වෙනවා. අද දවසේ මේ ලෝකේ ජීවත් වෙන සියලුම උපසම්පදා භික්ෂූන් වහන්සේලා උතුම් වස්සීලයන් සමාදන් වෙන දවස. අදින් පස්සේ එළබෙන වස්තුම් මාසය මේ රටේ සමස්ත බෞද්ධ ජනතාවට පිංතුනි උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයන් ජීවිතයෙන් ශක්තිමත් කරගෙන උතුම් විදර්ශනා නුවණ ජීවිතයට එකතු කරගෙන මේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් තමන්ගේ ජීවිතයට ගන්න තියෙන ශ්‍රේෂ්ඨම ඵලයන් ලබා ගන්න පුළුවන් සුන්දර පොහේ දවසක් පුර පසළොස්වක පොහේ දවසක් අද උදා වෙලා තියෙනවා. මේ සුන්දර ඇසළ පුර පසළොස්වක පොහේ දවසේ පින්වතුල්ලා දැන් මේ සූදානම් වෙන්නේ පින්වතුනි සිරස ගුවන්විදුලි ඉදිරියේ වාඩි වෙලා මේ සුන්දර ඇසළ පුර පසළොස්වක පොහේ දවස රාත්‍රිය විදර්ශනාමය රාත්‍රියක් බවට පත් කරගන්න. පින්වතුනි මොහොතක් දැස් දෙක පියාගෙන නුවණින් දකින්න සිරස ගුවන්විදුලි ඉදිරියේ වාඩි වෙලා මේ ගත කරන පංච නීවරණයන් තුනී වුණා වූ සප්ත බොජ්ජංගයන් වැඩුණ ප්‍රීතිය පස්සද්ධිය හිත තුලින් මෝදු වෙන සමාධිය උපේක්ෂාවට පාර පෙන්නන ඔබේ සුන්දර සිතුවිලි උපයෝගී කරගෙන දැස් පියාගෙන නුවණින් දකින්න පින්වතුනි අපි විදර්ශනා රාත්‍රිය ශ්‍රවණය කරන මේ මොහොතේ අදින් උදා වෙන මේ සුන්දර වස්සානීය මොහොතක් විදර්ශනා නුවණින් දකින්න පින්වතුනි එදා අතීතේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ යම් දවසක මහා සංඝරත්නය මුල් කරගෙන මේ වස්සානීය පැනෙව්වද ජනතාවගෙන් වස් ආරාධනාවන් පිළිගෙන ඒ උතුම් වස් සීලයන් සමාදන් වෙලා ඒ වස් සීලයන් ආරක්ෂා කරලා ඒ වස් කාලයන් තුල තමන්ගේ උතුම් අධිගමයන් සාක්ෂාත් කරගෙන ඒ වස් සීලයන් තුලින් ඒ උත්තරීතර ප්‍රතිඵලයන් ගත්තා වූ අතීතේ වැඩ සිටි ඒ උතුම් ආර්යයන් වහන්සේලා මොහොතක් සිහියට නගා ගන්න. ඒ ආර්යයන් වහන්සේලාගෙන් පැවත වෙන වර්තමාන සංඝ සමාජය සංඝ පරපුර ඒ සංඝ පරපුර නියෝජනය කරන අපි පින්වතුනි භික්ෂුවක් හැටියට අද දවසේ උදා වෙන්නේ මගේ 15 වස. මේ 15 වස උදා වෙන මේ මොහොතේ මං ගෙවි ගිය අතීත වස් 14 දිසාවට හිත යොමු කරලා ඒ අතීත පංච උපාදානස්කන්ධයේ දිසාවට හිත යොමු කරලා මං බලද්දී මම දකින්නේ අනිත්‍ය වූ රූපයක් පමණක්මයි පිංගතුනේ. ඒ අනිත්‍ය වූ රූපය තුලින් සකස් කරගත්තා වූ අනිත්‍ය වූ පස්ස වේදනා සංඥා සංකාර විඥානයන් ගොඩක් පමණක්මයි. ඒ වගේම පින්වත් ඔබත් ඔබේ ජීවිත කාලය පුරාවට කොච්චරනම් වස්පින්කම් කරන්නේ නැද්ද? කොච්චරනම් වස්පින්කම් මුල් කරගෙන මහා සංඝරත්නයට සිව්පස්සේ නැපුපස්ථාන කරන්නේ නැද්ද? දානමාන කරන්නේ නැද්ද? වස් පෙරහැරවල් වස්සානේ අවසානයේ සුන්දර කටින චීවර පින්කම් කොච්චරනම් කරනතුනි ඒ සියල්ල දෙස අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට නුවණින් දකිද්දී ඔබට දකින්න ඉතුරු වෙලා තියෙන්නේ අනිත්‍ය වූ රූපයක්. ඒ අනිත්‍ය වූ රූපය ඇසුරෙන් සකස්සුන පස්ස වේදනා සංඥා සංකාර විඥානයන් ගොඩක් පමණක්මයි පින්තුනි. ඒ නිසා මේ අද සුන්දර ඇසර පුර පසළොස්වක පොය උදා වෙන ඒ සුන්දර වස්සානයට මුල් වෙන මේ සුන්දර රාත්‍රියේදී පින්තුනි පින්වතුල්ලා දැස් පියාගෙන මේ සුන්දර වස්සානය තුලින් අපි රැස් කරගත්තා වූ ඒ අතීත සියලුම වස්සානයන් තුලින් අපි රැස් කරගත්තා වූ ඒ සෑම සංස්කාරයක්ම මේ රූපය මුල් කරගෙන සකස් කරගත්තා වූ සෑම සංස්කාරයක්ම වෙනස් වෙලා යන හැටි අනිත්‍ය වෙලා යන හැටි නුවණින් දකින්න පින්තුනේ ඒ සෑම වස්සානයක්ම
ඔබ ගෞරවනීය භික්ෂූන් වහන්සේ නමක් වේවා ඔබ ගෞරවනීය භික්ෂූන් වහන්සේලාට වස් ආරාධනා කළ සිව්පසේ නැපූ පස්ථාන කර පින්වත් ගිහි පින්වතෙක් වේවා දැස් පියාගෙන නුවණින් ඒස් ගෙවි ගිය වස්සානයන් ඒ අතීත පංච උපාදානස්කන්ධය මොහොතක් පින්තුනේ සතර සටිපට්ඨානයේ තුල විසිරෝලා මේ මොහොතේ දකින්න මම භික්ෂුවක් හැටියට මගේ ජීවිතය සතර සතිපට්ඨාන තුල විසිරෝලා ඒ ගෙවි ගියා වූ වස්සාන 14ම පින්තුනේ සතර සටිපට්ඨාන ධර්මයන් තුලින් නුවණින් දකිනවා පින්තුනේ ඔබත් මේ සුන්දර රාත්‍රියේ සිරස ගුවන් විදුලියේ ඉදිරියේ වාඩි වෙලා ඔබ වස්සානයන් වෙනුවෙන් රැස් කරගත්තා වූ ඒ සෑම සංස්කාරයක්ම සෑම පින්කමක්ම ඒ සෑම කටයුත්තක්ම සතර සටිපට්ඨාන ධර්මයන් තුල විසිරෝලා නුවණින් දකින්න පින්තුනේ මේ සුන්දර වස්සානය විදර්ශනා නුවණ මෝදු කරගනිමින්ම ආරම්භ කරන්න පින්තුල්ලා දක්ෂ වෙන්න ඔබ දැස් පියාගෙන දකින්න භික්ෂුව දැස් පියාගෙන දකින්නවා මං ගෙවි ගිය වස්සානයන් 14ම වස් සමාදන් වුනේ වස් සීලයන් ආරක්ෂා කළේ පින්තුනේ මේ රූපය ඇසුරු කරගෙනමයි ඔබ මුළු ජීවිත කාලය පුරාවට මේ වස්සානයන් උදෙසා තමන්ගේ ජීවිත කැපකලේ රූපය ඇසුරු කරගෙනමයි පින්තුනේ මොහොතක් මේ රූපය කායානුපස්සනාවෙන් නුවණින් දකින්න පින්තුනේ ඔබේ රූපය ඔබ දෙතිස් කුණුපයක් කළ මොහොතක් දකින්න ඔය පියාගත් දැසින්ම පින්තුනේ මේ රූපය මමය මගේය මගේ ආත්මය කියන ආත්මීය සංඥා වලින් බැහැර වෙලා දෙතිස් කුණුපයක් හැටියට විසිරවන්න කෙස් ලොම් සම් දත් මස් නිය ඇට නහර පින්තුනේ කොටස් 32කට මේ රූපය ගලවන්න කොටස් 32කට රූපය ගලවන්න කෙස් ටික ගලවලා වෙනම ගොඩකට දාන්න ලොම් ටික රෝම ටික ගලවලා වෙනම ගොඩක් කරන්න මිය දත් සම්මස් ඇට නහර මේ සෑම දෙයක්ම වෙන් වෙන්ව මනසින් ගලවන්න පින්තුනේ දැන් ඔබ දකින්නේ ඔබ ඉදිරියේ තියෙන කුණුප කොටස් 32ක් පමණක්මයි පින්තුනේ ඔබට රූප සංඥාව දැන් ඔබේ මිදී ගිහිල්ලා රූප සංඥාව ඔබෙන් ගැලවිලා ගිහිල්ලා ඔබ මනෝමය රූපයකින් ඔබ ඉදිරියේ තියෙන පින්තුනේ ඒ දෙතිස් කුණුප කොටස් 32 නුවණින් දැන් දකිනවා කෙස් ගොඩ දිහා නුවණින් දකිනවා ඔබ කෙස් ගොඩ මනසින් පීර පීරා බලනවා නුවණින් පීර පීරා බලනවා මේ කෙස් ගොඩ තුල මම කියලා කෙනෙක් ඉන්නවද මගේ කියලා දෙයක් තියෙනවද මගේ ආත්මය කියලා දෙයක් තියෙනවද මේ කෙස් ගොඩ තුල සැපයි සුබයි ආත්මීයයි නිත්‍යයි කියලා දෙයක් තියෙනවද එහෙම දෙයක් නැහැ පින්වතුනි ඔබ එහෙම දෙයක් දකින්නේ නැහැ ඔබ මනසින් පෙරල පෙරලා පෙරල පෙරලා කෙස් ප්‍රොද දිහා බලනවා එහෙම දෙයක් දකින්නේ නැහැ ආත්මීය සංඥාවෙන් මමේ කියලා ගන්න දෙයක් දකින්නේ නැහැ ඔබ දකින්නේ පින්වතුනි මැලවිලා යන මැරිලා යන සුදු වෙලා යන හිස කෙස් ගොඩක් පමණක්මයි පින්වතුනි ඉස්සොරි තවරුණ හිස කෙස් ගොඩක් පමණක්මයි ඒ හිස කෙස් ගොඩක් පින්වතුනි බාහිර සතර මහා ධාතුවට මේකතු වෙනවා දිරල යනවා බාහිර සතර මහා ධාතුවටම මුහු වෙලා යනවා ඊළඟට ඔබේ රෝම ටික ගන්න දත් ටික ගන්න නිය ගන්න සම් ගන්න මස් ගන්න මේ සෑම දෙතිස් කුණුපයක්ම පින්වතුනි නුවණින් පීර පීරා නුවණින් පීර පීරා බලන්න මේ දත්වල මමේ කියලා කෙනෙක් ඉන්නවද මගේ කියලා කෙනෙක් ඉන්නවද මගේ ආත්මය කියලා දෙයක් තියෙනවද මේ දත් ටිකේ සැපයි සුබයි ආත්මීයයි නිත්‍යයි කියලා දෙයක් තියෙනවද නෑ පින්වතුනි නරක් වෙලා යනවා පණුව කාලේ යනවා දිරල යනවා අවසානයේදී මේ දත් ගොඩ බාහිර සතර මහා ධාතුවටම මුහු වෙනවා පින්වතුනි බාහිර සතර මහා ධාතුවේ පටවි ධාතුවත් ඔබේ දත් කියන අධ්‍යාත්මික පටවි ධාතුවත් දෙකක් නෙවෙයි පින්වතුනි එකම ස්වභාවයේ පටවි ධාතුවක්මයි ඔබ යම්සේ මහ පොළවේ පස කෙරෙහි ඔබේ තෘෂ්ණාවක් නැද්ද ඔබ මහ පොළවේ පස මගේ කියලා නොගන්නේ යම්සේද පින්වතුනි දත් ටික මගේ කියලා ගන්න විදියක් නැහැ පින්වතුනි ඒ දතුත් බාහිර පටවි ධාතුවත් එකම ස්වභාවයේ පටවි ධාතුවක්මයි
ඔබේ නිය ගන්න ඔබේ සම් ගන්න ඔබේ මස් ගන්න ඔබේ ඇට ගන්න ඔබේ ශරීරේ නහර ගන්න පිංගතුනි මේ සෑම දෙතිස් කුණුපයක්ම පිංගතුනි කුණු වෙලා යන නරක් වෙලා යන ගඳ ගහන නිල මැස්ස වහන බාහිර සතර මහා ධාතුවටම මුහුණ පිංගතුනි දෙතිස් කුණුපයක්මයි කියලා පිංගතුල්ලා නුවණින් දකින්න මමයේ කියලා ගන්න දෙයක් මගේ කියලා ගන්න දෙයක් මගේ ආත්මය කියලා ගන්න දෙයක් එතන නෑ පිංගතුනි කුණු වෙලා යන නරක් වෙලා යන ගඳ ගහන නිල මැස්ස වහන බාහිර සතර මහා ධාතුවටම මුහු වෙන පිංගතුනි දෙතිස් කුණුපයක්මයි ඔබ දකින්නේ පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුන්ට අයිති ධර්මතාවයන්මයි ඔබ දකින්නේ පිංගතුනි නුවණින් මේ රූපය කෙරේ තින තෘෂ්ණාව සියුම් කරගන්න ඔබ මේ දෙතිස් කුණුපයෙන් නේද පසුගිය අවුරුදු 14ක් පුරාවට භික්ෂුවක් හැටියට මම මේ වස්සීලය සමාදන් වුණේ මේ වස්සීලය ආරක්ෂා කළේ පිංගතුනි ඔබත් නුවණින් දකින්න මේ දෙතිස් කුණුපය නේද ඔබ රූපය මේ රූපය තුලින් නේද ඔබ පසුගිය ජීවිත කාලයේ පුරාවට මේ වස් පිංකම් සිද්ධ කළේ පිංගතුනි රූපය කෙරෙහි තෘෂ්ණාව සියුම් කරගන්න රූපය කෙරෙහි තියෙන මමත්වයේ දැඩිභාවය සියුම් කරගන්න පිංගතුනි නුවණින් දකින්න රූපය දෙතිස් කුණුපයක් නම් රූපය සතර මහා ධාතුවටම අදාළ දෙයක් නම් අයිති දෙයක් නම් පිංගතුනි නරක් වෙලා කුණු වෙලා ගඳ ගහන දෙයක් නම් මේ රූපය ඇසුරෙන් සකස් වෙන පස්සේ නිත්‍ය වෙන්න බෑ පිංගතුනි රූපය අනිත්‍ය නම් අනිවාර්යයෙන්ම රූපය ඇසුරෙන් සකස් වෙන පස්සේ අනිත්‍ය වූ ධර්මතාවයක්මයි ඒ නිසා භික්ෂුව දැස් දෙක පියාගෙන නුවණින් දකිනවා ගෙවි ගිය වස්සානයන් 14 තුලදීම භික්ෂුව ඇසෙන් යමක් දැක්කනම් ඒ ඇසේ පස්සය අනිත්‍යයි කියලා මේ මොහොතේ දකිනවා භික්ෂුව කණෙන් යමක් ඇහුවනම් ගෙවි ගිය වස්සානයන් 14 පුරාවට ඒ කණෙන් පස්සය අනිත්‍යයි කියලා භික්ෂුව දකිනවා නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසෙන් මේ කයෙන් පිංගතුනි යම් පස්සයක් සිද්ධ වුණාද යම් දැනීමක් සකස් කරගත්තද ඒ සෑම පස්සයක්ම අනිත්‍යයි කියලා භික්ෂුව දකිනවා බැඳෙන්න තැනක් නෑ පිංගතුනි අල්ල ගන්න තැනක් නෑ මමේ කියලා ගන්න තැනක් නෑ මගේ කියලා ගන්න තැනක් නෑ මගේ ආත්මය කියලා ගන්න තැනක් නෑ පිංගතුනි මේ සියලු ධර්මතාවයෝ මේ පස්සයෝ අනිත්‍ය වූ ධර්මතාවයක්මයි ඇයි පිංගතුනි මේ පස්සය සකස් වුනේ අනිත්‍ය වූ අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් අනිත්‍ය වූ අවිද්‍යාව හේතුවෙන්ම සකස් වූ සංස්කාර හේතුවෙන්ම පෝෂණය වූ විඥාණයත් එකතු වෙන්න කියන කාරණය සිහිනුවණින් ඔබ දකින්න පස්සේ අනිත්‍ය නම් පිංගතුනි ඔබ පසුගිය කාලයන් පුරාවටේ වස්සානයන් නිසා සකස් කරගත්ත සෑම දැක්කා ඇසුනා දැනුනා කියනේ පස්සයන් අනිත්‍ය නම් පිංගතුනි ඒ පස්සය නිසා සකස් වුණා වූ වේදනාව නිත්‍ය නෑ පිංගතුනි ඒ සියලු වේදනාවෝ වෙනස් වෙලා ගියා ඒ සියලු වේදනාවෝ අනිත්‍ය වෙලා ගියා පිංගතුනි ජීවිත කාලයේ පුරාවට ඔබ වස් සමාදන් වුණා වූ සුන්දර භික්ෂුවක් නම් පින්වත් ගිහි පින්වතුල්ලා ඒ වස්සානයේ උදෙසා කැප වුණා වූ පින්වත් ගිහි පින්වතුල්ලා නම් පිංගතුනි ඒ වස්සානයන් නිසා සකස් කරගත් සෑම සැප සෑම දුක් සෑම උපේක්ෂා විඳීමක්ම සිහියට නගා ගන්න ඒ සෑම විඳීමක්ම වෙනස් වෙලා ගියා පිංගතුනි ඒ සෑම විඳීමක්ම වෙනස් වෙලා ගියා ඒ සෑම විඳීමක්ම අනිත්‍ය වෙලා ගියා ඔබ පසුගිය වස්සානේ 2021 වස්සානේ ඔබ කොච්චරනම් සුන්දර බලාපොරොත්තු සහගත සතුටු සිතින් මේ වස සමාදන් වෙන්නේ නැද්ද ගිහි පින්වතුල්ලා කොයිසානම් බලාපොරොත්තු සහගත සතුටු සිතින් ඔබ වස්සානයන්ට ආරාධනා කරන්නේ නැද්ද ඒ වස් පින්කම් සිදු කරන්නේ නැද්ද පින්වතුනි ඒ සියලු සැප වේදනාවෝ ඒ සියලු උපේක්ෂා වේදනාවෝ වෙනස් වෙලා ගියා අනිත්‍ය වෙලා ගියා පිංගතුනි ඒ විඳීම් නිසා සකස් වුණා වූ සෑම හඳුනා ගැනීමක්ම ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරෙන් මනසින් ඔබ ඇති කරගත්තා වූ සෑම හඳුනා ගැනීමක්ම සැප දුක් උපේක්ෂා විඳීම් තුලින් ඔබ ඇති කරගත්තා වූ සෑම හඳුනා ගැනීමක්ම වෙනස් වෙලා ගියා පිංගතුනි
ඒ හඳුනා ගැනීම නිසාම ඔබ සකස් කරගත්තා වූ කුසල් සහ කුසල් සංස්කාරයෝ පිංගතුනි විපාක දීලා අනිත්‍ය වෙලා යනවා. ඒ සංස්කාරයෝ විපාක දීලා අනිත්‍ය වෙද්දී ඒ සංස්කාරයන් ඇසුරෙන් සකස් වෙන සෑම විඥාන ධර්මතාවයක්ම පිංගතුනි විපාක දීලා වෙනස් වෙලා අනිත්‍ය භාවයට පත් වෙනවා. පිංගතුල්ලා ඒ සුන්දර වස්සානයන් ගෙවි ගියේ අතීත පංච උපාදානස්කන්ධේ අනිත්‍ය භාවය මතු කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අතීත පංච උපාදානස්කන්ධේ අනිත්‍ය භාවය දකින පිංවතා වර්තමාන පංච උපාදානස්කන්ධය කෙරෙහි බැඳෙන්නේ නැහැ කියලා පිංගතුනි. එනිසා මුලින් ඔබේ අතීත පංච උපාදානස්කන්ධයන්ගේ අනිත්‍ය භාවය ජීවිතේට මතු කරගන්න. එහෙම ජීවිතේට මතු කරගෙන වර්තමාන පංච උපාදානස්කන්ධේ අනිත්‍ය භාවය දෙවෙනුව ජීවිතේට එකතු කරගන්න මොහොතක් දැස් පියාගෙන වර්තමාන රූපය පිංගතුනි දෙතිස් කුණුපයක් හැටියට යලි දකින්න. ඒ වර්තමාන දෙතිස් කුණුපය තුලින් ඔබ මේ දවසේ සුන්දර දවසේ මේ රාත්‍රියේ සමහර වෙලාවට මේ වෙලාවට ඔබ වස් අදිෂ්ඨානයන් සිද්ධ කරලා ඇති. ඒ වගේම ගිහි පින්වතුල්ලා වස් ආරාධනාවන් සිද්ධ කරලා ඇති. පින්කම් සංවිධානය කරලා ඇති. පින්තුනි මේ සෑම පින්කමක්ම මේ සෑම වස් අදිෂ්ඨානයක්ම ආරාධනයක්ම සිද්ධ කළේ වර්තමාන රූපය ඇසුරෙන්මයි. මේ වර්තමාන රූපස්කන්ධේ අනිත්‍ය භාවය ඔබ ආයිමත් දෙතිස් කුණුපයක් හැටියටම දකින්න පිංගතුනේ. මේ වර්තමාන රූපස්කන්ධේ මේ දෙතිස් කුණුපය තුලින් ඔබ සකස් කරගත්තා වූ වර්තමාන පස්සයෝ අනිත්‍යයි කියලා නිවනින් දකින්න. මේ මොහොතේ ඔබ ඇසෙන් දකින කනෙන් අහන මනසින් හිතන යම් පස්සයක් වේද මේ ඔබ ඇති කරගන්නා වූ පස්සයක් වේද පිංගතුනි දැක්කා ඇසුනා දැනුනා කියන තැනින් ඇති කරගන්නා වූ යම් පස්සයක් වේද ඒ සෑම පස්සයක්ම අනිත්‍යයි කියලා දකින්න. ඒ අනිත්‍ය වූ පස්සේ හේතුවෙන් සකස් වෙන වේදනා සංඥා සංකාර විඥානයන්ගේ අනිත්‍යභාවය මොහොතක් නුවණින් දකින්න පිංගතුනි. ඔබ මේ සකස් වෙන සංස්කාරයන්ට බැඳෙන්න එපා. ඔබ අනාගතේ වස්තු මාසය තුල ඔබ බලාපොරොත්තු වෙන සංස්කාරයන් නිත්‍යයි මමයි මගේ කියලා ගන්න එපා පිංගතුනි. නිරතුරුවම සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. මේ මොහොතේ ඔබ වස් සමාදන් වීම නිසා වස් ආරාධනා කිරීම නිසා වස් පින්කම් සිද්ධ කිරීම නිසා ඒ වගේම මේ සුන්දර විදර්ශනාමය ධර්මයන් ශ්‍රවණය කිරීම නිසා ඔබ තුල වර්තමානයේ සකස් වෙන මේ වර්තමාන සංස්කාරයෝ අනිත්‍යයි කියලාම දකින්න. මේ සංස්කාරයෝ නිත්‍ය නෑ පිංගතුනි. මේ සංස්කාරයෝ අනිත්‍යයි. මේ වර්තමාන සංස්කාරයන් අනිත්‍ය නිසාම පිංගතුනි මේ සංස්කාරයන් හේතුවෙන් වර්තමානයේ සකස් වෙන යම් විඥානයෝ දැනීමක් වේද නිත්‍යයි කියලා ගන්න එපා අනිත්‍යයි කියලාම ගන්න. ඔබ දැන් මුලින් අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්ක පිංගතුනි. අතීත රූපස්කන්ධයන් මුල් කරගෙන ඒ වස්සානයන් හේතු වෙන සකස් කරගත් පස්ස වේදනා සංඥා සංකාර විඥානයන්ගේ අනිත්‍යභාවය දැක්කා. අතීතයේ දෙස දැස් පියාගෙන සියලු වස්සානයන් සිහිපත් කරගද්දී අනිත්‍යයි කියන අර්ථය හැර වෙන දෙයක් එහි අතීතය තුල අපි දකින්නේ නැහැ පිංගතුනි. සෑම රූපයක්ම අනිත්‍ය වෙලා ගියා. සෑම පස්ස වේදනා සංඥා සංකාර විඥානයක්ම අනිත්‍ය වී ගියා. දැන් ඔබ වර්තමාන පංච උපාදානස්කන්ධය දෙස බලනවා. වර්තමාන පංච උපාදානස්කන්ධයත් ඔබ අනිත්‍යයි කියලා දකිනවා පිංගතුනි. ඔබ දැන් දැක්ක මේ රූපය අනිත්‍යයි, මේ රූපය දෙතිස් කුණුපයක් කියලා ඔබ දැක්කා. රූපය දෙතිස් කුණුපයක් නම් මේ මොහොතේ රූපය ඇසුරෙන් සකස් වෙන පස්සයෝ අනිත්‍යයි කියලා ඔබ දැක්කා. ඒ පස්සයෝ අනිත්‍ය නම් පස්සය නිසා සකස් වෙන මේ සුන්දර විඳීම් මේ සුන්දර උපේක්ෂාවේ විඳීම් අනිත්‍යයි කියලා ඔබ දැක්ක පිංගතුනි. ඒ නිසාම සකස් වෙන සංස්කාරයෝ විඥානයන්ගේ අනිත්‍යභාවය ඔබ දකිද්දී පිංගතුනි ඔබ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්ක කෙනෙක් වෙනවා කියලා. අතීත පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දකින වර්තමාන පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දකින පින්වතා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනාගත
පංච උපාදානස්කන්ධයට බැඳෙන්නේ නැහැ කියලා පින්වතුනි. එයා අනාගතේ කොයිසා රූපයන් සිහියට නැගුණත් කොයිසා රූපයන් කෙරෙහි තෘෂ්ණාපච්චය උපාදානය සකස් වුණත් පින්වතුනි ඔහු දකින්නේ අනිත්‍යයි කියන සංඥාව පමණක්මයි. එනිසා අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් පින්වතුනි අනාගත පංච උපාදානස්කන්ධයට සිත යොමු කරන්න. අනාගත පංච උපාදානස්කන්ධේ ඔබ සිහින දකින, ඔබ බලාපොරොත්තු තබන, ඔබ තෘෂ්ණාවෙන් උපාදානය කරන සෑම රූපයකම අනිත්‍යභාවය නුවණින් දකින්න පින්වතුනි. ඔබ මේ වස්සානේ සුන්දර වස් කරලා මේ වර්තමාන තුල පින්කම් කරලා ඔබ අනාගතේ කොයිසා නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුත් ජීවිත ප්‍රාර්ථනා කළත් පින්වතුනි ඒ සෑම අනාගත රූපස්කන්ධයක්ම අනිත්‍යයි කියලා ඔබ දකින්න. වර්තමානයේ පින්වතුල්ලා පින්කම් කරද්දී වැඩිපුර ප්‍රාර්ථනා කරන්නේ නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂමයි පින්වතුනි. මොකද සමස්ත රටටම බලවත් අකුසල් විපාක දෙන මොහොතක්, සමස්ත ලෝකයටම බලවත් අකුසල් විපාක දෙන මොහොතක් මේ මොහොතේ පින්වතුනි. සෑම කෙනෙක්ගේම පළවෙනි උපාදානය නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ කියන උපාදානයමයි. එනිසා පින්වතුනි ඔබත් එවැනි උපාදානයක් තෘෂ්ණාවෙන් ඇති කරගත්තද, කැමැත්තක් බලාපොරොත්තුවක් ප්‍රාර්ථනාවක් ඇති කරගත්තද පින්වතුනි මේ සුන්දර විදර්ශනා රාත්‍රියේදී සිරස ගුවන් විදුලියේ ඉදිරියේ වාඩි වෙලා පියාගත් දෑසින්ම පින්වතුනි ඒ නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළ ඒ අනාගත රූපස්කන්ධය අනිත්‍යයි කියලා දකින්න. ඔබ ඒ අනාගත රූපස්කන්ධය අනිත්‍යයි කියලා දකිද්දී ඔබ මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම විදර්ශනාමය කුසලය රැස් කරගත් ගෞරවනීය පින්වතෙක් බවට පත් වෙනවා පින්වතුනි. ඒ වගේමයි ඔබ ඉනොත් ඔබට ගිහිල්ලා පටිච්ච සමුප්පන්න අනාගත රූපස්කන්ධයන් දෙස හිත යොමු කරන්න. ඔබ මේ සුන්දර වස්සානයන් ගත කරලා, වස් ආරාධනා කරලා, වස් අදිෂ්ඨාන කරලා මේ සුන්දර වස් පින්කම් කරන්න බලාපොරොත්තු වෙලා පින්තුනි සුනාගත රූපස්කන්ධයන් අපි ප්‍රාර්ථනා කරනවා. ඊළඟ මනුස්ස ජීවිතයේ මට මහේශාක්‍ය ප්‍රභු ධනවත් ලස්සන ජීවිතයක් ලැබේවා කියලා, ලස්සන රූපයක් ලැබේවා කියලා අනාගත රූපස්කන්ධයෝ අපි ප්‍රාර්ථනා කරනවා. ඒ විතරක් නෙමේ, මට සුන්දර සස්ත්‍රීක දිව්‍යතලයක තුසිතේ යාමේ නිම්මාන රතිය පරිනිම්මිත වසවත්තියේ තාවතින්සේ චාතුර්මහරාජිකය වැනි සුන්දර දිව්‍යතලයක සුන්දර දිව්‍ය ජීවිතයක් ලැබේවා කියලා අපි අනාගත පංච උපාදානස්කන්ධයෝ රූපස්කන්ධයෝ ප්‍රාර්ථනා කරනවා පිංගතුනි. ඒ සෑම අනාගත රූපස්කන්ධයක් මානිත්‍යයි කියලා මේ වර්තමාන පංච උපාදානස්කන්ධය තුල දකින්න. ඒ වගේමයි ඔබ තුල බලාපොරොත්තු ඇති, මම මේ වස්සානිය තුල හොඳින් බණ භාවනා කරලා ධ්‍යාන මට්ටම් ඇති කරගෙන රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල ඉපදෙනවා කියලා සුන්දර උපාදානයන් ඔබ ඇති කරගෙන ඇති පිංගතුනි. නමුත් ඒ අනාගත රූපස්කන්ධයෝ ඒ රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල ඒ අනාගත රූපස්කන්ධයෝ අපි බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන අනිත්‍යයි කියලා දකින්න. ඒ සෑම රූපස්කන්ධයක්ම මනුස්ස දිව්‍ය බ්‍රහ්ම සෑම රූපස්කන්ධයක්ම පින්වතුනි දෙතිස් කුණුපයක් හැටියට නුවණින් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් ඔබ අතීත රූපස්කන්ධය දෙතිස් කුණුපයක් හැටියට දැක්කා, වර්තමාන රූපස්කන්ධයත් ඔබ දෙතිස් කුණුපයක් හැටියට දැක්කා. ඔබ අතීත පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව සියුම් කළා, වර්තමාන පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව ඔබ සියුම් කළා පින්වතුනි. දැන් ඔබ අනාගත පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව සියුම් කිරීම උදෙසා අනාගත රූපස්කන්ධයන්ගේ අනිත්‍යභාවය දෙතිස් කුණුපයක් හැටියට ඒ රූපයන් තුලින් මතු කළා පින්වතුනි. ඒ අනාගත මනුස්ස රූප, දිව්‍ය රූප, බ්‍රහ්ම රූප දෙතිස් කුණුපයක් හැටියට ඔබ දකිද්දී ඒ දෙතිස් කුණුපයන් තුලින් සකස් වෙන සතර මහා ධාතුවත්
බාහිර සතර මහා ධාතුවත් ඇතුරෙන් සකස් වෙන ඒ සෑම පස්සයක්ම පිංගතුනි අනිත්‍යයි කියලා දකින්න ඒ සුන්දර දිව්‍ය ඇසෙන් දිව්‍ය කනෙන් දිව්‍ය නාසයෙන් දිවෙන් ශරීරෙන් මනසින් සකස් වෙන යම් සුන්දර දිව්‍ය පස්සයක් වේද ඒ සුන්දර දිව්‍ය පස්සේ හේතුවෙන් සකස් වෙන යම් සුන්දර දිව්‍ය විඳීම් වේද ඒ සුන්දර දිව්‍ය විඳීම් හේතුවෙන් සකස් වෙන යම් සුන්දර හඳුනා ගැනීම් වේද ඒ සුන්දර හඳුනා ගැනීම් දිව්‍ය හඳුනා ගැනීම් හේතුවෙන් සකස් වෙන යම් සුන්දර දිව්‍ය සංස්කාර වේද ඒ සුන්දර දිව්‍ය සංස්කාර හේතුවෙන් සකස් වෙන යම් සුන්දර දිව්‍ය විඥානියෝ වේද එසේ මානගත පංච උපාදානස්කන්ධයක්ම අනිත්‍යයි කියලා දකින්න පිංගතුනි ඒ වගේම ඔබ සුන්දර සමාධි භාවනාවන් වඩලා පුහුණු වෙලා සුන්දර රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ජීවිත ඔබ තුෂ්ණාවෙන් උපාදානය කරගනීද පිංගතුනි ඒ අනාගත රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ජීවිත දෙතිස් කුණුපයක් හැටියටම දකින්න පිංගතුනි ඒ දෙතිස් කුණුපය තුලින් සකස් වෙන්නා වූ පස්සයෝ නිරතුරුවම අනිත්‍යයි කියලා දකින්න ඒ පස්සේ හේතුවෙන් සකස් වෙනේ සුන්දර රූපාවචර අරූපාවචර ධානගත විඳීම් ධානගත හඳුනා ගැනීම් ධානගත සංස්කාරයෝ ධානගත විඥානයෝ පිංගතුනි නිරතුරුවම ඔබ අනාගත පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය තුලින්ම දකින්න සුන්දර වස්සානයක් උදා වුණ දවසේ පිංගතුනි පින්වත් ඔබ මේ සුන්දර ඇසල පුරපසලොස්සක පොය දවසේ රාත්‍රියේ පිංගතුනි සිරස ගුවන් විදුලියේ ඉදිරියේ වාඩි වෙලා අපි මුලින්ම අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කළා දෙවෙනුව වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කළා තෙවෙනුව අපි අනාගත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්ක පිංගතුනි දැන් ඔබ නුවණින් ඔබ දෙස බලන්න අතීත පංච උපාදානස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණාවක් ඔබ තුල තියෙනවද පිංගතුනි අතීත රූපස්කන්ධයන් වේදනා සංඥා සංස්කාර විඥානස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණාවක් තියෙනවද කොතනත් ඔබ නිත්‍යයි සැපයි සුභයි ආත්මයි කියලා දෙයක් දැක්කද දකින්නවද පිංගතුනි ඔබ කොතනකවත් මේ තුල මේ ධර්මතාවය තුල මමයේ මගේ මගේ ආත්මය කියලා දෙයක් ඒ අතීත පංච උපාදානස්කන්ධය තුල දකින්නවද පිංගතුනි නෑ පිංගතුනි එහෙම දෙයක් ඔබ කොතනකවත් දකින්නේ නෑ සියලු පංච උපාදානස්කන්ධ ධර්මයෝ අනිත්‍යයි කියලාමයි ඔබ දකින්නේ එහෙමනම් ඔබ වර්තමානයේට හිත යොමු කරන්න ඔබ වර්තමානයේ මේ රූපස්කන්ධය මේ අධ්‍යාත්මික රූපස්කන්ධය ඔබට මේ අධ්‍යාත්මික රූපේට අරමුණු වෙන මේ බාහිර රූපස්කන්ධය පිංගතුනි ඔබට නිත්‍යයි කියලා දැනෙනවද ඔබේ රූපය ඔබට මේ මොහොතේ නිත්‍යයි කියලා දැනෙනවද ඔබේ රූපය සිහිපත් වෙද්දී ඔබට සිහිපත් වෙන්නේ දෙතිස් කුණුපයක් නේද ඔය රූපයට ඔබේ ඔය රූපයට අරමුණු වෙන භික්ෂුවගේ රූපය සිහිපත් වෙද්දී ඒ භික්ෂුවගේ රූපය ඔබට අරමුණු වෙන්නේ දෙතිස් කුණුපයක් හැටියට නේද පිංගතුනි නුවණින් බලන්න තවමත් ඔබට ඒ රූපස්කයයි සැපයි සුභයි ආත්මයි හැටියට දැනෙනවා නම් නැවතත් පිංගතුනි දැස් පියාගෙනම පියාගත් දැසින්ම දෙතිස් කුණුපයක් හැටියට වර්තමාන රූපස්කන්ධය දකින්න කේසලොම් නිය සම්දත් මස්සට නහර පිංගතුනි මේක කොටස් 32ක් කළා දකින්න වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න ඔය වර්තමාන අධ්‍යාත්මික රූපයට අරමුණු වෙන බාහිර රූපස්කන්ධයන්ගේ අනිත්‍යභාවය නුවණින් දකින්න ඒ රූපස්කන්ධය අනිත්‍ය නම් ඒ රූපය ඇසුරෙන් සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥානියෝ අනිත්‍යයි කියලා දකින්න දැස් දෙක පියාගෙන මේ නිමේෂේදී මේ සුන්දර අවස්ථාවේදී ඔබේ රූපය මහ පොළවට පස් කළා දකින්න පිංගතුනි දැන් ඔබ දකින්නේ එකම පස් ගොඩක් විතරයි පිංගතුනි රූප සංඥාවක් නෑ ඔබට මමයේ කියන රූප සංඥාවක් නෑ මගේ කියන රූප සංඥාවක් නෑ මගේ ආත්මය කියන රූප සංඥාවක් නැහැ ඔබට මගේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන රූප සංඥාවක් නැහැ ඔබට මේ කෙස් මේ ලොම් මේ නිය මේ සම් මේ දත් මේ මස් මේ ඇට මේ නහර කියලා රූප සංඥාවක් නැහැ පින්වතුනි ඔබ දකින්නේ පස් ගොඩක් පමණක්මයි පින්වතුනි දැස් දෙක පියාගෙන ඔබේ ජීවිතය දැන් ඔබ එකම පස් ගොඩක් කරලා දකිනවා
ඉන්පස්සේ ඔබ භික්ෂුවගේ ජීවිතයත් පස් ගොඩක් කරලා දකින්න භික්ෂුව කියන ආත්මීය සංඥාව ඔබ ගන්න එපා. භික්ෂුවගේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන සංඥා ගන්න එපා. භික්ෂුවගේ කෙස් ලොම් නිය සම් දත් මස් ඇට නහර කියන සංඥා ගන්න එපා. පිංගතුනි දැන් ඔබත් පස් ගොඩක් භික්ෂුවත් පස් ගොඩක් පිංගතුනි දැන් ඔබේ නිවසේ සිටින සෑම කෙනෙක්ම ඔබ පස් ගොඩක් කරලා දකින්න තාත්තා අම්මා නංගි මල්ලි බිරිඳ දරුවන් ආච්චි සීයා පිංගතුනි එකම පස් ගොඩක් රූප සංඥාව ඔබ යටපත් කළා විදර්ශනා නුවණින් පිංගතුනි රූප සංඥාව යටපත් කළා පංච උපාදානස්කන්ධයන්ගේ අනිත්‍යභාවය තුනේ දැන් ඔබ පස් ගොඩක් වෙලා ඔබේ ඉදිරියේ සිටින භික්ෂුව පස් ගොඩක් වෙලා ඔබ වටා පිටාව ඉන්න හැම කෙනෙක්ම පස් ගොඩක් වෙලා ඔබ නගරයට ගමට නගරයට හිත යොමු කරන්න ඔබ රටට හිත යොමු කරන්න කෝටියක් දෙකක් සිටින මේ රටේ ජනතාව පින්වතුනි එකම පස් ගොඩක් කළ දකින්න ඝන රූප සංඥාවක් දැන් ඔබට අරමුණු වෙන්නේ නැහැ කොතනකවත් ඔබත් පස් ගොඩක් සමස්ත කෝටි දෙකකට වැඩි මේ රටේ ජනතාව එකම පස් ගොඩක් කළ දකින්න පින්වතුනි දැන් මේ මුළු මහ පොළවම පස් ගොඩක් විතරයි රූප සංඥා නැහැ මනුස්ස රූප සංඥා නැහැ පින්වතුනි මේ මනුස්ස රූප සංඥා සියල්ලම මේ අධ්‍යාත්මික පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුවම බාහිර සතර මහා ධාතුවට මුහු වෙලා පස් ගොඩක් හැටියට වතුර ගොඩක් හැටියට වාතය උෂ්ණය හැටියටම බාහිර සතර මහා ධාතුවට මුහු වෙලා මනුස්ස රූප සංඥාවන් දැන් ඔබට නැහැ පිංගතුනි දැන් ඔබට අරමුණු වෙන්නේ ඔබ දැන් දකින්නේ පිංගතුනි එකම මහ පොළොවක් පමණක්මයි එකම මහ පොළොවක් පමණක්මයි ඔබ දැස් දෙක පියාගෙන උත්සාහ ගන්න මනුස්ස ජීවිත විතරක් නෙමේ මේ ගෙවල් දොරවල් යාන වාහන මේ සියලුම භව භෝග සම්පත් භෞතික සම්පත් මේ සියල්ලම එකම පස් ගොඩක් කරලා නුවණින් දකින්න පිංගතුනි දැන් ඔබට මුළු රටම පිංගතුනි එකම පස් ගොඩක් පමණක්මයි ඒ පස් ගොඩින් තොර ඔබ කිසිම රූපයක් දකින්නේ නැහැ පිංගතුනි සියලුම මනුස්ස සත්ව සතර මහා ධාතුන් බාහිර සතර මහා ධාතුවට මුහු කළා පිංගතුනි ඇත්ත ඇති සැටියෙන් ඔබ දැක්ක පිංගතුනි ඔබ ඊළඟට ලෝකයට හිත යොමු කරන්න ඉන්දියාවට වේවා ඇමරිකාවට වේවා චීනයට වේවා රුසියාවට වේවා අප්‍රිකාවට වේවා මේ ලෝකේ සෑම ජනතාවක්ම පිංගතුනි පස් ගොඩක් කරලා දකින්න එකම පස් ගොඩක් දෙතිස් කුණුපයක් කරලා ඒ දෙතිස් කුණුපයත් බාහිර සතර මහා ධාතුවට මුහු කරලා එකම පස් ගොඩක් කරලා දකින්න අධ්‍යාත්මික පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුන් බාහිර පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුන්ට මුහු කරලා දකින්න දැන් ඔබට මුළු ලෝකෙම මනුස්ස සංඥාවක් නැහැ පිංගතුනි තිරිසන් සත්ව සංඥාවක් නැහැ ගයක් දොරක් ඉඩමක් වාහනයක් කිසිම භෞතික වස්තුවක් පිළිබඳ සංඥාවක් නැහැ පිංගතුනි මේ සියලු රූපයෝ මේ රූපස්කන්ධයෝ පිංගත බාහිර සතර මහා ධාතුවට එකතු වෙලා එකම පස් ගොඩක් ඔබ දැස් පියාගෙන මුළු ලෝකයටම හිත යොමු කරන්න පරක් තෙරක් නොපෙනෙන මේ ලෝකෙට හිත යොමු කරලා පිංගතුනි එකම පස් ගොඩ නුවණින් දකින්න මනුස්ස ජීවිතයක් මනුස්ස සංඥාවක් තිරිසන් සංඥාවකින් තොර පිංගතුනි ඒ සියලුම රූප සංඥාවෝ බාහිර සතර මහා ධාතුවටම මුහු වුණා වූ ඒ බාහිර සතර මහා ධාතුව එකම පස් ගොඩක් කළා දකින්න එකම වතුර ගොඩක් කළා දකින්න එකම වාතය ගොඩක් කළා දකින්න එකම උෂ්ණයක් කළා දකින්න පිංගතුනි දකිමින් රූපය කෙරෙහි තෘෂ්ණාව සියුම් කරගන්න රූපය කෙරෙහි තෘෂ්ණාව සියුම් කරගන්න මේ මනුස්ස ලෝකය කෙරෙහි තෘෂ්ණාව සියුම් කරගන්න උපාදානයෝ බැහැර කරගන්න පිංගතුනි එකම පස් ගොඩක් වෙන දෙයක් නෙමේ ඒ වගේම දිව්‍ය තල කෙරෙහි හිත පිහිටන්න මේ සුන්දර රාත්‍රියේ පිංගතුනි වස්සානේක උදාව සටහන් කළ මේ සුන්දර රාත්‍රියේදී ඒ ඇසල පුරපසලොස්සක පොයේ සඳ කාන්තිමත්ව ආලෝකමත්ව බබලන
මේ සුන්දර රාත්‍රියේ ඔබේ ජීවිතය තුලින් පංච නීවරණ තුනී වෙලා උතුම් සප්ත බොජ්ජංගයෝ මෝදු වෙන මේ සුන්දර රාත්‍රියේ පිංගතුනි ඔබ දැන් මුළු මනුස්ස ලෝකෙම පස් ගොඩක් කළා දැක්කා ඔබට පේන්නේ පස් වලින් පිරුණු කාන්තාරයක් වගේ පිංගතුනි මනුස්ස සංඥාවක් තිරිසන් සංඥාවක් එහෙම නැත්තම් ගෙයක් දොරක් ඉඩමක් යාන වාහනයක් කියන සංඥාවක් කොහෙවත් නැහැ සියල්ලම දෙතිස් කුණුපයක් කරලා ඒ දෙතිස් කුණුපයත් මහ පොළවේ පස් ගොඩක් කළා පිංගතුනි දැස් පියාගෙන ඒ සමස්ත පස් ගොඩ නුවණින් දකින්න ඔබේ ජීවිතයත් පස් ගොඩක්මයි ඔබම නුවණින් මනෝමය නුවණකින් ඔබ මේ තත්ත්වය දකින්නේ ඔබට රූප සංඥාව මතුවෙන්න දෙන්න එපා ඔබ තුලින් ඔබත් පස් ගොඩක්මයි භික්ෂුවත් පස් ගොඩක්මයි පිංගතුනි ගම නගරය රට ලෝකය සමස්ත සත්ව ප්‍රජාවම දැන් ඔබට එකම පස් ගොඩක් ඇත්ත අපි ඇත්ත හැටියටම දකින්නවා පිංගතුනි කවදා හරි භික්ෂුව අපවත් වුණොත් හෙට දවසේ භික්ෂුවගේ රූපය හෙට දවසේ මහ පොළවට පස් කළොත් මේ රූපය තව අවුරුද්දක් යද්දී පස් ගොඩක් පිංගතුනි මේ රූපය බාහිර සතර මහා ධාතුවටම මුහුණා වූ පස් ගොඩක් ජලයට මුහුණා වූ වාතයට මුහුණා වූ උෂ්ණයට මුහුණා වූ සතර මහා ධාතුවක්මයි පිංගතුනි ඇත්ත ඇති සැටියෙන් දකින්න මැරෙන්න පෙර මේ ඔබේ සිරුර පස් වෙන්න පෙර ඒ ඇත්ත ඔබ අද දකින්න පිංගතුනි දැස් පියාගෙන සමස්ත ලෝකයේම සත්ත්ව සංඥාව නිරෝධය කරලා පිංගතුනි බාහිර සතර මහා ධාතුවේ පස් ගොඩක් කරලා ඔබ නුවණින් දකින්න ඊළඟට සුන්දර දිව්‍ය තල කෙරෙහි ඔබේ සිත යොමු කරන්න පිංගතුනි සුන්දර දිව්‍ය තල කෙරෙහි හිත යොමු කරලා ඒ සුන්දර දිව්‍ය ජීවිත ඒ සක්‍ර දෙවියන්ගේ ජීවිතය සුජම්පතියගේ සුන්දර දිව්‍ය ජීවිතය අසිරිමත් ජීවිතය ඒ වගේම මේ සුන්දර පුර පසළොස්වක පොය දවසේ තවුතිසාවේ සුදම් සභාවට රැස් වෙන ලක්ෂ ගණන් මහේ ශාක්‍ය දෙවිවරුන්ගේ සුන්දර රූපයන් පිංගතුනි මහ පොළවට පස් වෙනවා නුවණින් දකින්න ඒ දිව්‍ය තලවල දිව්‍ය පසටම මුහු වෙලා පිංගතුනි පස් ගොඩක් වෙනවා නුවණින් දකින්න ඒ දිව්‍ය ජීවිතය අච්චුත වෙනවා පිංගතුනි ඒ දිව්‍ය ජීවිතයත් බාහිර සතර මහා ධාතුවටම මුහු කළා දකින්න ඔබ කොතැනකවත් දෙවියා කියන සංඥාවක් දැන් ඔබට නැහැ පිංගතුනි දිව්‍යාංගනාව කියන සංඥාවක් නැහැ දිව්‍ය අසිරිය දිව්‍ය විමාන දිව්‍ය මන්දිර දිව්‍ය ඕජාව කියන සංඥාවක් ඔබට නැහැ ඒ සියලු සංඥාවෝ පිංගතුනි දැන් බාහිර සතර මහා ධාතුවටම මුහු කළා දකින්නවා ඔබට තුසිතේ ආමයේ නිම්මාන රතිය පරණිම්මිත වසවත්තිය තාවසින්සේ චාතුර් මහා රාජිකය මේ සියලු දිව්‍යතල එකම පස් ගොඩක් පිංගතුනි එකම පස් ගොඩක් සුන්දර සෑම දෙවියෙක්ම සෑම දිව්‍යාංගනාවක්ම දැන් පස් ගොඩක් බවට පත් කරලා ඔබ දකින්නේ සුන්දර දිව්‍ය තිරිසන් සත්වයෝ පස් ගොඩක් කළා දකින්නේ සුන්දර දිව්‍යතල හයම පිංගතුනි පරක් තෙරක් නොපෙනෙන එකම පස් ගොඩක් පමණක්මයි ඇත්ත ඇති සැටියෙන් දකින්න ඒ සුන්දර රූපාවචර අරූපාවචර බ්‍රහ්මතල සිහියට නගා ගන්න ඒ බ්‍රහ්මතලවල ජීවත් වෙන සියලු දෙවියෝ පිංගතුනි ඒ බ්‍රහ්මතලවල ජීවත් වෙන සියලුම රූපාවචර අරූපාවචර බ්‍රහ්මයෝ පිංගතුනි රූප සංඥාවෙන් දකින්න එපා මමයේ මගේයේ මගේ ආත්මය කියලා දකින්න එපා නිත්‍යයි සැපයි සුභයි කියලා දකින්න එපා ඒ සියලු බ්‍රහ්මයෝ පිංගතුනි පස් ගොඩක් කළා දකින්න ඒ බ්‍රහ්ම රූප දෙතිස් කුණුපයක් බවට පත් කළේ දෙතිස් කුණුපයෝ බාහිර සතර මහා ධාතුවට මුහු කරලා දැකලා දැන් සියලුම රූපාවචර අරූපාවචර බ්‍රහ්මතල එකම පස් ගොඩක් පිංගතුනි නিত্য රූප සංඥාවන් කොතනකවත් නැහැ මහා බ්‍රහ්මයාගේ රූපයක් දැන් ඔබ දකින්න පස් ගොඩක් හැටියට ඇත්ත ඇති සැටියෙන් දකින්නවා පිංගතුනි බොරුව බැහැර කරලා අවිද්‍යාව නිරේතුරු අපිට බොරුව උගන්වනවා පිංගතුනි මමයේ කියලා උගන්වනවා මගේ කියලා උගන්වනවා මගේ ආත්මය කියලා උගන්වනවා මේ මම සැපයි සුභයි ආත්මයි නිත්‍යයි කියලා අපිට උගන්වනවා පිංගතුනි අපි මේ බොරුව බැහැර කරලා මේ සුන්දර ඇසර පුරපස්සලොස්සක පොයේ දවස රාත්‍රියේ
අපි ඇත්ත ජීවිතයට එකතු කරගන්නවා පින්වතුනි අපි ඇත්ත ජීවිතයට එකතු කරගෙන අපි දැන් මොකක්ද කළේ සියලු මනුස්ස සංඥාවෝ බාහිර සතර මහා ධාතුව හැටියට දැක්කා මනුස්ස සංඥා මනුස්ස ලෝකයෙන් හිස් කළා පින්වතුනි සියලු දිව්‍ය සංඥාවෝ බාහිර සතර මහා ධාතුව හැටියට දැක්කා සියලු දිව්‍ය සංඥාවෝ අපි හිස් කළා පින්වතුනි හිස් කරලා ඒ සියලු දිව්‍ය සංඥාවන් බාහිර සතර මහා ධාතුවට මුහු කරලා පස් ගොඩක් හැටියට දැක්කා ඒ වගේම සියලු බ්‍රහ්ම සංඥාවෝ අපි මොහොතක් නිරුද්ධ කරලා ඒ සියලු බ්‍රහ්ම රූප බ්‍රහ්ම සංඥාවෝ බාහිර සතර මහා ධාතුව හැටියටම බ්‍රහ්ම තලවල දැක්කා පින්වතුනි දැන් දැස් පියාගෙන ඔය පියාගත් දැසින්ම මනුස්ස ලෝකයට හිත යොමු කරන්න එකම පස් ගොඩක් පින්වතුනි මේ රූපයෝ දෙතිස් කුණුපයන් බවට පත් කරලා ඒ දෙතිස් කුණුපයෝ බාහිර සතර මහා ධාතුවට මුහු කරලා සමස්ත මනුස්ස ලෝකයේ සත්ත්ව ප්‍රජාවම පින්වතුනි බාහිර පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුවට මුහු කරලා දැන් සමස්ත පින්වතුනි මනුස්ස සත්ත්ව ප්‍රජාවම පස් ගොඩක් පමණක්මයි ජලය ගොඩක් පමණක්මයි බාහිර වාතය උෂ්ණයට මුසු වූ ධර්මතාවය පමණක්මයි පින්වතුනි මනුස්ස ලෝකයේ තුල ඔබ දකින්නේ බාහිර සතර මහා ධාතුවක් එහෙමත් නැත්නම් පස් ගොඩක් වතුර ගොඩක් පමණක්මයි දිව්‍ය තල සස්වික දිව්‍ය තල තුසිතේ ආමිය නිම්මාන් රතිය පරිනිම්මිත වසවත්ත්‍ය තාවසින්සේ චාතුර් මහ රාජිකය මේ සුන්දර දිව්‍ය තලවල කොතනකවත් දිව්‍ය සංඥා නැහැ පින්වතුනි දිව්‍ය රූප සංඥා නැහැ පස් ගොඩක් පමණක්මයි ඒ සෑම දිව්‍ය රූපයක්ම ඔබ දෙතිස් කුණුපයක් කරලා මහ පොළවට පස් කරලා පින්වතුනි බාහිර සතර මහා ධාතුව බවට පත් කළා සියලුම රූපාවචර අරූපාවචර බක්ම තලවල බ්‍රහ්ම රූප රූප සංඥාව බැහැර කරලා ඒ රූප දෙතිස් කුණුප බවට පත් කරලා ඒ දෙතිස් කුණුපයෝ මහ පොළවට පස් කරලා එකම බාහිර සතර මහා ධාතුවක් හැටියට දැක්ක පින්වතුනි අධ්‍යාත්මික සතර මහා ධාතුන් බාහිර සතර මහා ධාතුවටම මුහු කළා දැක්කා පින්වතුනි දැන් ඔබ ඔබ දෙස බලන්න ඔබට මනුස්ස ලෝකයේ කෙරෙහි රූප සංඥාවක් තියෙනවද පින්වතුනි ඒ මනුස්ස ලෝකයේ කෙරෙහි රූප සංඥාවන් කෙරෙහි ඔබට තෘෂ්ණාවක් දැන් තියෙනවද නැහැ පින්වතුනි ඔබ දකින්නේ පස් ගොඩක් පමණක්මයි ඔබ කවදාක්වත් පස් ගොඩකට ආදරය කරන්නේ නැහැ පින්වතුනි ඔබ දකින්නේ බාහිර සතර මහා ධාතුව පමණක්මයි ඔබ කවදාක්වත් බාහිර සතර මහා ධාතුවට තෘෂ්ණාවෙන් උපාදානයක් නැති කරගන්නේ නැහැ පින්වතුනි මේ සුන්දර රාත්‍රියේදී මනුස්ස ලෝකයේ කෙරෙහි තෘෂ්ණාවෙන් ඔබ බැහැර වෙනවා ඊළඟට ඔබ දිව්‍ය තල කෙරෙහි හිත යොමු කරන්න ඔබ හොඳින් බලන්න ඔබේ සිත දිව්‍ය තලවල කොතනකව හෝ ඔබේ සිත තෘෂ්ණාවෙන් උපාදානය කරගන්නවද කියලා එහෙම උපාදානය කරගන්න තැනක් නැහැ පින්වතුනි සක්‍රයාගේ ජීවිතයත් පස් ගොඩක් වෙද්දී සුජම්පතියගේ ජීවිතයත් පස් ගොඩක් වෙද්දී සතරවරම් දෙවිවරුන්ගේ ජීවිතයත් පස් ගොඩක් බාහිර සතර මහා ධාතුවක් වෙද්දී කුමක් කෙරෙහි තෘෂ්ණාවෙන් උපාදානය ඇති කරගන්නද පින්වතුනි මනුස්ස ලෝකයේ කෙරෙහි තෘෂ්ණාවෙන් බැහැර වුණ ඔබ දිව්‍ය තල කෙරෙහි තෘෂ්ණාවෙන් බැහැර වුණ ඔබ ඊළඟට රූපාවචර බ්‍රහ්ම තල දෙස අරූපාවචර බ්‍රහ්ම තල දෙස හිත යොමු කරන්න ඒ රූපාවචර අරූපාවචර බ්‍රහ්ම තලවල මමයේ මගේ මගේ ආත්මය කියලා දෙයක් ඔබ දකින්නවද පින්වතුනි සැපයි සුභයි ස්ථිරයි නිත්‍යයි කියලා දෙයක් ඔබ දකින්නවද නැහැ පින්වතුනි සෑම බ්‍රහ්ම රූපයක්ම බාහිර සතර මහා ධාතුවට මුහුණා සෑම බ්‍රහ්ම රූපයක්ම දෙතිස් කුණුපයක් කරලා ඒ දෙතිස් කුණුපය සතර මහා ධාතුවට බාහිර සතර මහා ධාතුවට මුහු කළා පින්වතුනි දැන් ඔබට මානුෂ්‍ය රූප කෙරෙහි උපාදානියෝ බැහැර වෙද්දී දිව්‍ය තල කෙරෙහි උපාදානියෝ බැහැර වෙද්දී රූපාවචර අරූපාවචර බ්‍රහ්ම තල කෙරෙහි උපාදානියෝ බැහැර වෙද්දී බුදුරජාණන් වහන්සේ ඔබට දේශනා කරනවා ඔබේ හිත පිහිටන්නේ අනාගාමි බ්‍රකයි කියලා පින්වතුනි මේ සුන්දර රාත්‍රියේදී මේ සුන්දර ඇසල පුර පසළොස්වක පොයේ දවසේ මේ සුන්දර වස්සානයේ උදා වුණ මේ සුන්දර රාත්‍රියේදී පින්වතුනි පින්වත් ඔබ
මේ උතුම් ධර්මය විදර්ශනාත්මක ධර්මයේ ජීවිතයට එකතු කරගන්න මේ විදර්ශනාත්මක ධර්මයේ තුලින් ඔබ පින්වතුනි මනුස්ස ලෝකයේ කෙරේ තෘෂ්ණාව උපාදානේ නැති කර ගන්න කියලා නෙමේ මම ඔබට කියන්නේ දිව්‍ය තල කෙරේ තෘෂ්ණාව උපාදානේ නැති කර ගන්න කියලා නෙමේ මම ඔබට කියන්නේ බ්‍රහ්ම තල කෙරේ තෘෂ්ණාව උපාදානේ නැති කර ගන්න කියලා නෙමේ කියන්නේ ඔබට එහෙම නැති කර ගන්න පුළුවන් නම් මේ සුන්දර දවසේ ඔබ ජීවිතයට එකතු කරගත් ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් නමුත් වර්තමාන සමාජයට කුසලයේ අත්‍යවශ්‍ය මොහොතක් පින්වතුනි වර්තමාන සමාජයට පින අත්‍යවශ්‍ය මොහොතක් ජනතාවගේ වර්ණයේ සැපයේ බලය වේගයෙන් දුර්වල වෙන මොහොතක් පින්වතුනි රටේ ජනප්‍රියභාවය බවභෝග සම්පත් අභියෝගයන්ට මුහුණ දීමේ ශක්තිය වේගයෙන් දුර්වල වෙන මොහොතක් එනිසා පින්වතුනි වර්තමානයේට කුසලයේ අත්‍යවශ්‍ය වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෛත්‍රිය තරං ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක් ලෝකේ නැහැ කියලා මෛත්‍රී ආනිසංස 11ක් අපිට දෙනවා පින්වතුනි ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ සුන්දර ආනිසංස 11ක් අපිට දෙන මෛත්‍රියට වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක් තියෙනවා කියලා පින්වතුනි ඒ ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මය තමයි මොහතක් විදර්ශනා නුවණ අපි ඇති කරගත් දක්ෂණං මොහතක් අතීත වර්තමාන අනාගත පංච උපාදානස්කන්ධයන්ගේ අනිත්‍යභාවය මතු කර ගන්න දක්ෂණං පිඟතුනි ඒ මතු කර ගැනීම තුලින් සකස් වෙන්නා වූ ශ්‍රේෂ්ඨ විදර්ශනාමය කුසලය මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කර්මයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එනිසා පිඟතුනි සමස්ත මාතෘභූමියම බලවත් අනතුරකට පත් වෙලා තියෙන මොහොතේ ඒ බලවත් අනතුර නිසා උතුම් සම්මා සම්බුද්ධ ශාසනය බලවත් අභියෝගයකට ලක් වෙලා තියෙන මොහොතේ ඒ බලවත් අභියෝග නිසාම සංඝ සමාජයට බලවත් අභියෝගයන් චෝදනා එල්ල වෙලා තියෙන මොහොතේ පිංගතුනි මේ සමස්ත සිංහල බෞද්ධ ජනතාව දක්ෂ විය යුතුයි පිංගතුනි මේ තත්වය මේ අකුසලය කුසලයෙන් යටපත් කරගන්න කුසලයෙන් යටපත් කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුසලයක් විපාක දෙන්නේ තව තව කුසල් කරගන්න කියලා පින්වතුනි එනිසා පින්වත් ඔබ තව තව කුසල් කරගන්න යන්න එපා කවුරු වැරදි කළත් කවුරු නිවැරදි නොවුනත් ඔබ තව තව කුසල් කරගන්න එපා පින්වතුනි එනිසා ඔබ දක්ෂ වෙන්න අකුසලය කුසලයෙන් යටපත් කරන්න අකුසලය කුසලයෙන් යටපත් කරන්න නම් අපි ශ්‍රේෂ්ඨම කුසලය මතු කර ගන්න ඕනේ. එතම විපාකයන් අත්කර දෙන කුසලය අපි මතු කර ගන්න ඕනේ. පිංගතුනි මේ ශ්‍රේෂ්ඨම විපාකය අපිට මතු කරලා දෙන ශ්‍රේෂ්ඨම කුසලය තමයි විදර්ශනාමය කුසලය පිංගතුනි. එනිසා පින්වත් ඔබගේ ජීවිතවලට මේ සුන්දර රාත්‍රියේදී මේ සිරස ගුවන් විදුලි ඉදිරියේ වාඩි වෙලා භික්ෂුව උත්සාහ කළේ පිංගතුනි ඔබව බ්‍රහ්ම ලෝකයට අරන් යන්න නෙමේ ඔබව බ්‍රහ්ම ලෝකයට අරන් යෑමට පෙර ආතුව පින්වතුනි හද විසඳ ගත යුතු ප්‍රශ්න ගොඩක් ඔබ ඉදිරියේ තියෙනවා ඒ නිසා ඒ ප්‍රශ්න ඉදිරියේ ඔබලාට මේ මොහොතේ වටින ඒ උතුම්ම විදර්ශනාමය පින ඒ උතුම්ම විදර්ශනාමය කුසලය ඔබේ ජීවිතයට එකතු කර දෙන්නයි භික්ෂුව ඔබව මේ මොහොතේ අතීත වර්තමාන අනාගත පංච උපාදානස්කන්ධයන්ගේ අනිත්‍යභාවය තුලින් පිංගතුනි මේ සුන්දර විදර්ශනාමය කුසලය මතු කර දුන්නේ කියලා පිංගතුල්ලාට මෙත් සිතින් සිහිපත් කරනවා හොඳයි පිංගතුනි මේ මොහොතේ පිංගතුල්ලාට බොහොම ගෞරවයෙන් මෙත් සිතින් පින් අනුමෝදන් කරනවා මේ සුන්දර රාත්‍රියේදී මේ උතුම් විදර්ශනා රාත්‍රිය ශ්‍රවණය කර ඒ පින්වත් සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ මේ ජීවිතේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දකින්න අවබෝධ කරන්න මේ උතුම් ධර්ම දානමේ පින් උත්තම ශක්තියක් වේවා කියලා මේ සිතින් ආශිර්වාද කරනවා ඒ වගේම අපට මේ මොහොතේ උපකාරක ධර්මයන් සකස් කර දුන් පින්වත් ශාලිකා මහත්මියටත්
ඒ පින්වත් සාරද මහත්මයාටත් ඒ වගේම සිරස ගුවන් විදුලියේ ප්‍රධානී සජිත් රත්නායක මහත්මයා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් මෙසිතින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතර ඒ උත්තරීතර මහා නායක ස්වාමින් වහන්සේලා ඇතුළු වන්දනීය මහා සංඝ රත්නයටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දැකීම අවබෝධයටම මේ උතුම් ධර්ම දානමේ පින් හේතු වේවා කියලා මෙසිතින් ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි.